ස ධර මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණඩයි නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකෙන් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන් පත් කර ගැනීම සඳහා ධර්මදානා නිසංසය ධර්මශ්‍රවනා නිසන්සයත් මේ සැදහැවතුන්ට හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පන්නතන අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදාගැන්ඩ කල්පනා කළේ දසවස්තුක සම්මාධිට්ටිය පිළිබඳව කරුන් ටිකක් සාකච්ඡා කරන්න සම්මාධට්ටිය කියල කියන්නේ යම් දෙයක ඇත්ත ඇති හැටියටම දැනගන්න කාරණාව මේ ලෝකයේ හැබෑ ස්වභාවය මෙ නි්‍යාය ධර්මය හැබෑම තත්ත්වය එලෙසිම්ම දැන අවබෝධ කරගන්න එක නිවැරදි දැනීමට සම්මාධිට්ටිය කියල කියන මේ ලෝකෙ ජීවත්වෙන හුඟක් අය ලෝකයේ පිළිබඳව සියල්ලම නොදන්න අයි ඒ නිසා තම තමන්ගේ අදහස් වලට අනුව තම තමන්ගේ මතිමතාන්තරවලට අනුව ඒ ඒ කාරණ ඒ ඒ දේවල් සම්බන්ධී නිගමන වලට එලැබෙන නමුත් ලෝකී සියල්ලම දැන අවබෝධ කරගත්ත අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ හැබෑම ස්වභාවේ මොකක්ද කියන එක මැනවින්ම දේශනා කරලා ලෝකයායට පැහැදිලි කරලා දුන්නා. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න කාරණාව එකට අපි සම්මා දික්්ටියය කියල කියන. ක මේ සම්මාධිට්ටියය පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වසයෙන් ආකාර දෙකක් පිළිබඳව කරුණු සඳහන් කරෙකි දසවස්තුක සම්මාධිට්ටිය කියල එකක් තියෙනවා චතුරාර් සත්‍යතිය සම්මාධිට්්‍යිය කියලා තවකක් තියනවා එතකොට මේ චතුරාය සත්‍යය සම්මාධිට්ටියය යමෙක් තුළ ඇතිකරගණ්ඩ නං ඒ පුද්ගලයා තුළ මුලින්ම තිබිය යුතුයි දසවස්තුක සම්මාධික්කය එතන කාරණා දහයක් සඳහන් කරනවා. හැබැ යම් පුද්ගලයෙක් මේ කාරණා දහයින් නමයක්ම එකම විදිහයට පිළිියරගෙන එක කාරණාවක් හෝ පිළි නොගෙන බැහැර කරනවන නැවත කවදහරි සංසාර දවසක ඒ තමන් බැහැර කරන කාරණාවත් පිළිගන්න තාක්කල් ඔට කවදාවත් ආරය තත්වයටට පත්යෙන්න්න පුළුවහන්කමක්නේ ර දහයම එලෙසිංම පිළිගන්ඩුව මොකදඒක භාගිතුන් වහසේ දේශනා කරලා තියන්නේෙ ලෝකයේ හැබැස් ඔබභහවේ ගැන එතමට දසවස්තුක සම්මාධික්්්‍යිය කියන කාරණාව පවත් ආකාරයකට පැහැදිලි කළුත් මේ බුදු දහමට එන්ඩ යම් කනෙක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවනං බෞද්ධයෙක් වන්නඩ යම්කිෙනෙකුගේ අදහසක් තියෙනව නං වාර්යම ඔහුතුළ මේ දසවස්තුක සම්මාධික්්චී තිබිය යුතුමයි අපි කවුරුවත් උපතින්ම බෞද්ධ නෙවීන් බෞද්ධ පෞුලක උපදින බව ඇත්ත අම්ම තාත්තයි තුනුරුවන් සරණ ගිහිල්ල තියෙන බවත් සමහර වෙලාවට ඇත්ත නමුත් ඔවුන්ට ඉපදිච්ච දරුවා තාම හරියටම බෞද්ධයෙක් කියල කියන්න බැහැනි බෞද්ධයෙක් වෙන්නේ ෙරුවන් සරණ ගියාට පස්සේ. එ මව්පියෝ හරියටම තිසරන මත පිහිටලා ඉන්න පුළුවන් නමුත් එවන් පවුල්ල ඕන තරං දරුවඉන්නව තුනුරුවන් පිළිගන්නන තියයි සමහරයින්නව භාගයක් පිළිගන්නවා බාගයක් පිළිගන්න න තව සමහරයිඉන්න මේ දසවස්තුක සම්මාධිත්්‍යයවාගේ කාරණ ගැන සඳහන් කරහම පිළිගන්නේ නෑ මෙම තිසරණයට එන්ඩත් කලින් අපිළඟ තිබිය යුතු සම්මාධිට්ටියයක් තමයි දසවස්තුක සම්මාධිට්ටියය ගෙනලෙන් ධර්මේ හඳුන් වලාතියන මේ විදිහට සම්මාධිට්ටිකෝ හෝති අවිපරීත දස්සනෝ අත්ති දින්නන් අත්ති ඉට්ටන් අත්ති හුතන් අත්ති සුකට දුක්කටානං කම්මානං පලන් විපාකු මේ විදිහයට සඳහන් කරනවා අපි මේ කාරණ දයම කාලවේලාවට අනුව සාකච්ඡා කරමු අත්ති දින්නං දුන්දෙහි විපාක ඇත කියන කාරණාව මේ ලෝකයේ සම්මාධිත්‍යය යම් කෙනෙ ශ්‍රමණ බ්‍රහමණයින්ට වේවා දුගී මගේ යාචකාදීන්ට වේවා කිසියම් කෙනෙකුට පූජාබුද්ධියෙන් හෝ අනුග්‍රහබුද්ධියී ළම යම ලබා දෙනවන ඒකෙන් ලබා දෙන පුද්ගලයාට ලැබෙන ලාභයක් තියෙනවා දෙන පුද්ගලයාට ලැබෙන ලාභයක් තියෙනවා තියෙන බව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ඒකාරණාවට හොදටම තේරුම් ගණඩ පුළුවන් තැනැක් තමයි මජමනිකාය දක්කින භංගසූත්‍රයේ දානය පිළිබඳව කරුණු දේශනා කරන කොට බුදුරජාණන් වහන්සේ ආනිසංස පැහැදිලි කරනකොට පල්ල හැතැනින් පටන් අරගෙන ඉහළ තැන දැක්වා කරුණ දෙැක්වුවා. අන එතන සඳහන් කලා තිරිසං සතිකුට කෑමවේලක් ලබල දුන්න අනාගත ජීවිත සීයක විපාක දෙනවා කියලා දුස්සීල මිනිහෙකුට කෑමවේලක් දුන්නුත් අනාගත ජීවිත දාහක විපාක දෙනවා. ්‍රතජ්ජන සීලවන්තයකුට කෑමවේලක් දුන්න අනාගත ජීවිත ලක්සයක යිපාක දෙෙනවා. ැන් කෞද මේ සිල්වතුන් කෞද මේ ප්‍රතජ්ජන සිල්වතුන් කියන කාරණාව පිළිබඳව සමහරලාට අපිට සැකමතුේෙන්ඩ පුළුවන් ඇැත්තන් හරිට තීරණය කරගැන්ඩ බැරිවෙන්ඩ පුළුවහන්. දේශනාවල් වල මේ ප්‍රතජ්්‍යන සීලවන්තයක් කියල කියන කාටද කියන කාරණාව බොහෝ අවස්ථාව වල පැදිලි කරලා තියෙන. සිහිපත් කළුත් අදත් ආරය තත්ත්වයට පත්නො විච්චා අපට කියන්නේ පුතජ්්‍යන මිනිස්සු කියලන්නේ එතකට පුතජ්්‍යන මිනිස්සු කොටසකුත් ආයන් වහසල කොටසකුත් ලෝකීවා දෙකොටස අපට කියෙ පුතජ්්‍යන කියලා එතකොට අපිට හොඳ අය හැමෝම ආරයන් වහන්සලට හොඳනේ අපිට හොඳ හැම කෙනෙක්ම ආරයන් වහන්ස හොඳ නේ තට සාමාන්‍යයෙන් සමාජය ජීවත්වෙනකොට අපි කියනන හොඳ මිනිස්සු කියලා ඒ හොඳ මිනිස්සු කියන මේ බෞද්ධ සමාජය විතරක් නෙම ඉන්නේ බෞද්ධ සමාජය ඉන්න ඇතැම් අයට වඩා හුඟක් හොඳය අ්‍ය ආගමික මතදරණ සමාජය තුළ ඉති ඒ හැමෝටම අපි කියන්න හොඳමිනිස්සු කියලා හැබැ අපි හොඳයි කියල කීවට තිසරණ නෑ කාන්තෙන් පන්සිල් ආරක්ෂා කරනවා කියල පොරුන්දුවක් නේ නමුත් සාමාන්‍ය සමාජය තුළ කාටවත් කරදරයක් කිරිහැරයක් නොකර තමන්ගේ පාඩී ජීවත්වෙනයට අපි කියනෝ හොඳ මිනිස්සු කියලා අං යට තමයි මෙතන පොතත් ජනසීලවන්ත කියලෙන අපිට හොඳ නිසා එොට එහෙම කෙනෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත ලක්ෂක විපාක දෙෙනවා ආසිං යන පංචා අභිඥා අෂ්ට සමාපත්ති වගේ තියෙන තවසෙකුට ආහාරවේලක් දෙඩ ලැබුණුත් පූජාවක් කරඩ ලැබුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක ඉපාක දෙනවා යටත් පිරිසි තිසරෙන විතරක් තියෙන පුද්ගලයකුට යමක් දෙඩ ලැබුණ අනාගත ජීවිත අසංකයක විපාකදෙන ඉති ආරයන් වහස ල තැනට යනකොට සීමාවත් නෑ ඉතින් මෙන්න මේ විදිහට බුදුජාණන් වහන්සේ කරුණු පැහැදිලි කළා දුන්දෙහි විපාක ඇත. දුගේ මගේ යාචකාදීන්ට වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට වේවා යමෙක් යමක් දෙනවනං ඒක තමන්ට මතුවට ලැබෙන විශේෂ විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගැනීම සම්මාධිට්ටියක් එ නැත්තං තමන් සන්තක වස්තුව යම් කෙනෙකුට දීම. තමන්ගේ දාන පරිහාණයට හේතුවය නවා යහින්ද දෙෙන්ඩ එපා දෙෙන්ඩ හොඳනෑ දීල බෑ කියල කරුහරි කල්පනා කරනවාන ඒක මිත්‍ය දෘෂ්ටිය. අත්ති දින්න. එට අත් ඉ අත්ති ඉට්ටන් කියල කැනෙ මහා පූජාවේ විපාක ඇත. සුළු පූජාවල් සහ මහා පූජාවල් කියල පූජාව කොටස් දෙකට බෙදෙන. ට මහා පූජාවයේ විශේෂ විපාක තියෙනවා දැතට ඕන තරන් සමාජයෙන් අපිට එහෙනවා දෙ අපි කියමු කෙනෙක් පහන් දාහක් විතර පත්තු කරනවා සමහර කාලවලට අප යහනුව පහන් අසූහාරදාහහි පූජා පහන් ලක්ෂ තුනක් පහන් ලක්ස පහක් එහෙම පූජා කරන අවස්ථාවන් පිළිබඳව අපිට හඬ ලැබෙන එතකොට මල් ලක්සයක් එහෙම පූජා කරන අවස්ථා ගැනත් අහන්ඩ ලැබෙන හාර පන්සීයට දාහට හමාර්ට දන්දෙන අවස්ථා අපිට අන්ඩ ලැබෙනවා එතකට මේවට තමයි විමහා පූජා කල් කියලා කියන්නේ තව කෙනෙක් ඒකට විරුද්ධවා දහසක් දක්වනවා එක මලක් පූජා කළත් මල් දාහක් පූජාළ එක මානිසන්සේ තමයි ලැබණ රිසරයත් විනාස මල් ගොඩවල් අරංගිහිල්ල විහාරස්ථානවල ගොඩගහල කහල් ගොඩවල් හදල විහාරස්ථානත් අපිරි සිදු කරලා පරිසරයත් විනාස කරනවට වඩා නරකද කාටවත්හානයක් නැතුව මලත් දෙකක් පූජා කරහම වටිනවනේද කියලා හන ඉන්නවා. දාස්ගනන් පහන් දල්වඩග හිල්ලලා ලක්ෂ ගනම් පහන් දල්වඩගෙ හිල්ල. විශාල මිලමුදල් වියදන් කරලා තෙල් නාස්තිි කරලා. ඔය කරන පූජාවට වඩා එක පහන පත්තු කරහම මදිද කියලා ආනයි අපි අතර නැද්ද සමාජි එම ඉන්නවා සීයකට දාහට දහදාහකට දන්දනවට වඩා එක්කනෙකුට දෙන්නකුට දන්දුන් හම මදිීද කියලා හන ඉන්නවා නමුත් ධර්මය සඳහන් කරනවා මහා පූජාවේ විශේෂ විපාකයක් තියෙනවා කියලා ගොද පින්නතින මහා පූජාවක් කරන්ඩ ලොකු අත්හැරීමක් කර්ඩි පැහි. අනිත්තක තමයි මහාපූජාවකින් තමයි පාරමිතා වැඩෙන්නේ. සුළු පූජාවක්ට අපිට ඕනම තැනක කරන්න පුළුවන්. මලක් දෙකක් නෙලාගෙන ගිහිල්ල පූජා කරනවා කියන එකට අපට කාලයක් අත්හරින්ට දෙයක් නෑ. කෙනෙක් රැකියාවට යනවන ඕන තරන් උරේකට පොඩි වට්ටියකට මල් හතාටක් කඩලදාගෙන වාහනය ඇතුළි තියාගෙන ගිහිලා පාරයිනය අපිට හැමදාම මුණ ගැහෙන තැනක තියෙන බුදුකුටියට එක පූජ කරලා තියනෝ. සමහරලාට ගෙදරෑවිල්ල හවස නාවක්කරගෙන විවේකීව ඉන්න වෙලාවෙ වට්ටියකට මල්ටිකට් නෙලල පූජාකරන අවස්ථා අපි අතර ඕන තරන් තියෙනවා. එතන පහනකුත් අපි දල්වනවා මේ පහම් පූජාවට මේ මල් පූජාවට අපි විශේෂත්හැරීමක් කරලා තියෙනවාද විශේෂත් හැරීමක් කරලනේ. නමුත් එහම න මල්දාහක් මල් දහදාහක් විතර පූජ කරන්න ගියහ පහන් අසු හාරදාහක් විතර පත්තු කරන්න ගිය ඒ වැඩේ අපට තනියම කරන්න පුළහන්ද සියල වැඩ පොල ඉවර වෙලා හැන්දෑය පටන්ගරගෙන කරන්න පුළුවන්දේ වැඩ පහන් ලක්ෂයක් විතර පත්තු කරනවා කියල. පහන්ටික හොයන්ඩ කාලයක් යොදන්ඩෝනේ. ඒවට වෙනම මුදලක් විය දැන් කරණ්ඩෝනේ ඒ පහන්ටික ගෙනහිල්ල සුදුසු තැනක මනාව සකසණඩෝනේ ඒ සඳහා තෙල්වක් කරඩම යනවා දවසකට ආසන්න කාලය. ඇතිලකට තිර යොදණ්ඩෝනේ. ඒක මට තනියම කරන්න බැරිහින්දා සහයෝගයට පිරිසක් හොයා ගණඩ වෙන. ඔයාගෙන එක්කරගෙනගේ පිරිසට පහසුකංදෙන්්ඩෝන ආහාරපාන දෙෙන්්ඩෝනේ. ඉතින් එතකොට සෑහෙන අත්හැරීමක් කරන්න වෙනවානේද දවස් ගානක් රැකියාවෙන් ව්‍යපාරික ස්ථානයෙන් ගොවිතැම්බත්වලින් පාසල් කටයුතුලින් අතමි ින්ඩ සිද්ද වෙනවා. එතකට ඒ පැත්තත් හැරිය. ඊළකට පෞද්ගලික ධනය අත් හරිනවා අවශ්‍ය දේවල් සපය ග්ඩ. ඊළඟට විශේෂ තැනකයි ඒ පූජාව කරන්න එතින්ට පිරිසකුත් අනගහගෙන යන් ඩෝනේ ට වාහනොුවල්ට වියදන් කරණ්ඩෝන යන පිරිසර කෑ මාරන් දෙෙන් ඕෝනෙ ඒ අයට පහසුකං සපේලා දෙෙන් ඕෝනේ ආගෙහෙම විච්චහම එවන් පිරිසක් එක්කරගෙන ගිහිල්ල ඒ පිරිසට පහසුකං සපේලාද දෙනකොට මෛත්‍රී පාරමිතා වැඩෙන එහෙම සපේලා දීල සියල්ල දැනුවත් කරලා මෙන්න මේ විදිහෙටයි මේ පූජාව මම කරන්න කැමති මේ විදිහට මට කරන්න උදව් කර්ඩ කියලා විසිියලු දෙනම දැනුවත් කරහම පටවෙට ට එක දකිින්ට ලැබෙනවා මම කියපු විදිහටනෙමේ ඒ ගොල්ලු ඒගොල්ලන්ට ඕොන දිට වැඩ කරනවා සිතිහතවට අපිට තරහයනෝ. අං ඒ කේන්තිය පාලනය කරලා ඉවසීම තුළ ශාන්තිපාරමිතාව වැඩිෙනවා පින්කම මේ විදිහටයි සිද්ධවෙඩ ඕනේ මේ විදිහටයි කළ යුත්තය කියලා මනාව සැලසුමක් හදල කටයුතු කරනකොට මට ප්‍රඥ්ඥාපාරමිතා වැඩු. බලන්නටකු මහ පිංකමක් කරනකොට නෙක්කම්ම මෛත්‍රිය ශාන්තිය ප්‍රඥ්ඥාව මේ අදී පාරමිතා ගණනාවක් වැඩෙනව මහා පූජාව සුළු පූජාවක් කියල කියන්නේ මහා පූජාවකට සූදානන්ගීමක් විතරයි කෙලෙස් අත්හරෙන්න්නේ මහා පූජාවයෙන් එනිසා මහා පූජවල් වල විශේෂ විපාක ඇත කියල දේශනා කොට වදාලා එක සම්මාධිය අ හ අත්ති හුතන් කල කියන්නේ ආහුත සංක්‍යත දානය තියෙනවා ගද මේ ආහුත සංක්‍යත දානය කලන්නේ මේලෝක ගඳුන්නහම් ඊඟ ලෝක ලැබෙනවා එක සම්මාධිකයක් එක පිළිගත යුතු කාරනාව ඒමයි කෞද දේශනා කරන්නේ ලොවතුරා බුදුරජාණන් වන්ේ ජීවිතය අපිට තියෙනව නම් යම් යම් දේවල් වල අඩුපාඩු යම් යම් දේවල් නැතිකම නිසා හිතේ කිසියම් මානසික දුකක් වේදනාව ආන් ඒ මේ ජීවිතයේ තියෙන දුක නැති කරගන්්ඩ ඊළඟට නිවන් දකිනතුරු සංසාරය කවදාවත් මට මේ අඩුපාඩු හිගමඟ නොවෙෙන්ද අපි එහෙම කැමතිනා ජීවිතෙන්දන්්ඩෝනේ පෙරජීවිතවල දීලා මදි නිසා තමයි සමහර සමහර පැතිවල අපට අඩුපාඩුතියෙන් නමුත් ඒ අඩුපාඩුව අය සසරට එපා කියලා එක විසඳ ගණ්ඩනං මේ ජීවිතයේ කොහොමද දිය යුත්තේ ඒ කාරණාව දැනගෙන දන්දුන්නහම ඊළඟ ජීවිතෙන් අනිවාරයම ලැබෙලා මරණින් පස්සේ දෙවෙනනි ආත්ම ඒ කාන්තයම එක ලැබෙන. ඒ සම්මාධික්්‍යයක්. මතු සංසාර නිවන් දකිනතුරු උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට හම්බ කරන්ඩ තියන හොඳම තෝතැන්න්නට තම යපිමියය විදති. මේ ජීවිතීයට විතරක් නෙමි මතු උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගැනකට හම්බ කරන්න පුලු හ මේ ජීවිතයේදී. කැවයෝග තේරුම් අරන්නන්නේ හොගක්කයි. පිනද භාගිත හස දේශනා කළලා තිසරණ තියෙන එක්කෙනෙකුට කෑමවේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකීයක මට කෑව හිගවෙන්නේ හිවෙන්නේ නෑ එතකොට සිල්වත් ගුණවත් උතුමෙකුට දංවේලක් දෙනවා කියලා කියන්නේ අනිවාරෙන් අනාගත ජීවිත අසංකීයට කෑම හම්ම කලා කියනක එතට ඇඳුම් දුන්නාම බේහෙත් දුන්නාම නය ද්‍ර්ය දුහම පාවහන් කොට්ටමෙට්ට ඇඳ පුටුවාගේ දේවල් දුන්නහම. වස්ත්‍ර පූජා කරහම වර්ණ සම්පත් ලැබෙන. ඉන්තව ලැබෙන සම්පත් ගොඩක් සඳහන් කරලා තියෙනවා. වත්තදෝහෝති වන්න ද කෙටියෙන් සඳහන් කරන්නේ වස්තර දුන්නහම වර්ණ සම්පත් තිය ලැබෙනවා ඇති සිල්වත් ගුණුවත් කෙනෙකුට වස්ත්‍ර පූජ කරහම. අනාගත ජීවිත අසංකීයක් තරන් කාලය හොඳ ලස්සන චවිවර්ණයක් ලැබෙනවානි ඇඳුම් පැළඳුන් වල හිියකුත් නෑ. එති බෙහෙත් දුන්නහම නිරෝගී බව ආ ඒකයි මම සඳහන් කළේ අනාගත ජීවිත කෝටි ගානකට හම්බ කරන්න පුළුවන් හොඳ තෝ තැනකමේ ඉන්න කියලා. මෙලවින් දුන්නහම පරලුවී ලැබෙන. හැබේ විද්‍යාගඥ වගේයයි විද්‍යාඥයන්ගේ මත පිළිගත්තාය. බටහිර විද්‍යාවන් සරණ ගීප්පු අයි. බටහිට ක්‍රමයට හිතන්ඩ පුරුදු විච්චාය මේ දේවල් පිළිගන්න නෑ. මෙලවින් දුන්න හම ඊළඟ ලෝක ලැබෙනවා කියන කාරණාව පිළිගන්න නැති අයි. හැබැයි සැකනැතුව බාරගන්නවා. අපි කියමු අපි ඇමරිකාව කෙනෙකුට කියනවා මට මුදල් හදිසි්‍යක් තියෙන මට මුදල් තිකක් දාාන්නට කිය. අපි හිතවත් කෙනෙක් එහහින්නවා කියීම. ඉතින් එයා මුදල්තිික බැංකෝට දාලා අපිට දැනුවත් කරහම මුදල්ටික මම දැන් දාලායි තියෙන කියලා අපි එවලම පිටත් වෙලාගේලා ලංකායි බැංකවී සල්ලි ගන්නවා. කවරුවත් ප්‍රශ්න කරනවද කොහොමද ඇමරිකාවින් දාපු සල්ලි ලංකාටාවි කියල. කවරුවත් හොය නොවද කොහොමද එහෙසල්ලි මහියාවි කියල. කවරුවත් තැන්නේ පුදුම ශදධාවක්තිවන බැංකු ක්‍රේ ගැෙන. ඇරිිකාවෙන් දැම්ම හම මෙහහි ගණඩලවා. ඇැබයි මෙහෙන් දන් දුන්න හම පරලොවිින් ලැබෙනවා කියලකි හම ප්‍රශ්න කරන්ඩයි ඕන තරන් ඉන්නවාකොහොමද ලැබෙන්න්නේ කියලා. නමුත් භාගිතුන් වහස දේශනා කළා මේ ලෝකින් දුන්න හම පරලෝකින් හම්බෙනවා අත්තිහුතා. ඉලකට සඳහන් කලා අත්ති සුකට දුකටානං කම්මානන් පලන් විපාකු මේ ලෝක ඇපි කරන යහපත්තේවල් අයහපත් දේවල් කියලා දෙකක් තියෙනවා. ඒ යහපත් දේවල්වල යහපත් විපාකපිට හම්බ වෙනවා මෙලවදි පරලෝදී දෙකීම. අයහපත් දේවල්වල අයහපත් පලවිපාක ලැබෙනෝ කුසල් කරනයට සැප විපාක ලැබෙනවා අකුසල් කරනයට සතරාපායවාගේ තැන්වල ඉපදිලා නොයි දුක් විපාකවලට අති දීර්ග කාලයක් මූුණපානය ලැබෙනවා. තිසුකට දුක්කටානං කම්මානං පළන් විපාකූ කියල සඳහන් කළී එකයි ඒක පිළිගන්න එක සම්මාධික්්‍යිය නමුත් කෙනෙක් හිතන්ට පුළුහන් ඒ ප්‍රාණගහත කළට පවුනේ යමෙක් ප්‍රාණ ගහත නොකරඉන්නවාවනන් තමන්ට කරදරයක් විතරයි එතන තියෙන්ෙන කියලා මදුරුවෝ මරණවනං හොඳයි මදුරුවූ මරන් නැතුූ හිටිය මදුරුව අපිට කාලා කරදර කරන ෙදරට එන සරපයෝ මරණවන හොඳයි සර්පයෝ මරන් නැත්තං අපිට කරදරයක් තමයි සර්පයන්ගෙන්වෙන්න. එහෙම හිතන පිරිසක් ඉන්නවනේ නමුත් භාගිතුන් වහසේ දේශනා කළයේ අත්තානං උපමංකත්වා නහනෙේය නගහතයේ කියල තමන් උපමාවට අර්ගෙන අනුන්ට හිංසා කරටිපා. මොද මට හිංසා කරනවට මම කැමතිනයනෙ ඒතමා මාව උපමාවට කණ්ඩ කියලකිී මම මට කරදර කරනවාට කැමති නෑ වගේම මේලෝකඉන්න කිසි කෙනෙක් ඔවුන්ට කරදර කරනවාට කැමතින. සමහරලාට කෙනෙක් කිහිතණඩ පුළුහන් මදරුවෝ විනාස කළේ නැත්තන් අපිට හානි කරනවානි කියලා. හානිවෙන බව ඇත් ඒක තමයි සංසාරය දුකයි කියලා දේශනා කළී. නමුත් භාගිතන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපදයට ගරු කරලා. මදුරුව මරන් නැතුව ආරක්ෂාවෙන්න්න ක්‍රමපට පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මේ ශික්ෂාපදී දිවිහි මිංක්සුර කියන නිසා සමහර වෙලාට ලිංගු හෙදන්නත් පුළුහන් අදුරුවෝ දෂ්ට කරපු නිසා නමුත් ජීවිත තර්ජනයක් නැති වී මැරෙන්න්න කරමෙකුත් තියෙනවන කොහොමමාරක්ෂාවෙන්ට හැදුවත් කර්මයත් විපාක දෙරෝමයි. ඒකයි මෙතන සඳහන් කළේ මේ ජීවිතයේ අපි මූුණ දෙන හැම කාරණාවකටම පෙර සංසාර අපි කරගත්ත කරුණමය එකක සම්න්ධය තිය. කට කෙනෙක් අහන්න පුුවන් හැම දෙ කරුමය නිසා දෙ කියලා හැම දෙයක්ම කරුමය නිසා තමයි හැබැයි මේ ජීවිතයේදී අපි කරන කුසල ධර්මවට අනුව පෙර සංසාරය විපාක දෙෙන්ට හදන කරුමවලින් වලකින්ඩ පුළුවහංකම තියවා. එහෙම වලකින්ද පුළුවන්කමක් නැත්තං මේ කරන ව්‍යායාම තේරුමක් නෑන ධර්මදේශනා කරනවා ධර්මදේශනා කරවනවා ධර්මශ්‍රවනය කරනවා පූජා කරනවා වෙහෙර විහාර හදනවා ඒදවල්වොල් තේරුමක් නැතුව යනවනි පෙර කරන කරුමයේ විතරක් නො විපාකදීගෙන ඕන. කුසල් අකුසල් දෙකම පුදී විපාක දෙනවා කුසලේ බලවත් එෙන්ට බලවත් එෙන්ඩ කරුමේ ටිකටික ඇත්වෙලා යන. ඇැබ අහෝසි වෙලා යන්නෙ නෑ. යම් දවසකාපය කුසලේ හීනවුනොත් අ ඇත්වෙලා ගබ් කරුමආයකෙමෙන් කෙමෙන් අපිට ළඟාවෙන්න පටන් ගන්න අති සුකට දුක්කටානං කම්මානං පළන් විපාකු. මේ ලෝක දිකරන හොඳ නරක දේවල් දුක සැපහැටියට අපිට ඊළඟ ලෝකවල අනිවාර්යෙන් විපාක දෙනවා. දිළඟට පින්නතන සඳහන් කළා අත්ති අයං ලෝකු මෙලොවක් තියෙනවා. අත්තිපරුව ලෝකු පරලොවක් තියනවා.ය වර්තමානන හුඟක් අඉන්න මේ පරලෝකන එක පිළිගන්නෙත්. මැරුණට පස්සේ ආය උපදිනවා කියල කීව ඒක පිළිගන්නෙත් නෑ. එක වෙන්නේෙ කොහොමද කියලාහනු. සියල්ල මේ ජීවිතය විතරයි කියල කියනවා. අ ශට් ශස්තරූරුන්ගෙන් සමහරය ඒම මත ප්‍රකාශ කලායි. නයට ආරංහරි ගිතෙල් කාල සැපවිනිින්ඩ ආය ජීවිතයක් නෑ කියල කතා කළා. නමුත් භාගිතන් වහසේ දේශනා කරනවා. පරලෝක්ති නවා. එතකොට අත්ති අයම් ලෝකු. අපේ ලෝකයට සමාන සැපසහ දුක් සමව තියෙන මේ ලෝකය හැර තවත් වෙනත් ලෝක තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආග්ඥාශේෂත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂේක පෙතිරිෙනව කියලා අපි පිනතුන අහලා දන්නවා ධර්මය තුළි. එතොට සක්වලක් කියල කියන්නේ ලෝක තිස් එක. සක් වල කිය ලක තිස් බ්‍රහ්ම ලෝක විශසක් තියනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා අපායවල් හතරක් තියෙනවා සතරපාය කියල මනුස්සලෝක එකක් තියෙනවා විශ්සයි හයයි විසිහයයි අපායවල් හතරයි තිහයි මනුස ලෝක තිස්ස එකයි එතකොට මේකට කියනවා සක්වල කියලා එක සක්වලයක තිස්සෙක් තලයක් කියලා එක සක්වලක ලෝක තිස් එකක් තියෙනවා එක සක්වලකට එක ඉරක්පායනවා එක හඳක් පායනවා එතකොට බුද්ධ රාජ්‍යය ඇතුළේ සක්වලවල් කෝටි ලක්ෂයක් තියෙනවා එතකොට සක්වලවල් කෝටි ලක්ෂය ඇතුළේ මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා දිවියලෝක හයබැගින් කෝටි ලක්ෂයක් තියෙනවා බ්‍රහ්මලෝක විස්ස බැගින් කෝටි ලක්ෂයක් තියෙනවා. අපායවල් හතර බැගින් කෝටි ෂයක් තියවා ඉතිං එතකොට එහෙමනං මේ මනුස්ස ලෝකට සමාන තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්ම තියෙනවනි එනං මේ ලෝකයේ තියන සැපවිපාකෝොල්ට සමාන තවත් සැපවිපාක ගෙනල්ල දෙන තවත් ලෝක තියෙනවා මේ ලෝකෙට වැඩියෙන් සැපවිපාක ගැනල්ල දෙන දිවිය ලෝකවාගේ තවත් ලෝක තියෙනවා මේ ලෝකට වඩා අති දරුණු දුක්කිත වේදනාවන් මිඳින්න සිද්ධ වෙන සතරා පායිවල්වාගේ ලෝක තවත් තියෙනවා මේ ලෝකී ජීවත්වෙන අය මේ ලෝකින් මැරිල ගිහිල්ලා මේ හා සමාන සැපවිපාක තියෙන තවත් සක්වලක මනුස්ස ලෝකෙක ඉපදෙන්ඩ පුළුවන්. මේ සක්වලේ මැරණයි මේ සක්වලේ විතරක් මැරෙනව කිය තීරණයක් එහම නීතියක් කොහෙවත් නෑ. අපේ කෙනෙක් මෙහෙෙන් මැරිලා සක්කොලවල් සය දාස් ගානක් ඈත ලෝක ඉපදන්න පුළුවන්. එතකොට මේ ලෝකින් මැරණ අය දිවිය ලෝක උපදිවා. ්‍රහමෝකෙත් උපදදින හැබයි ඒත් දිවිය තලවලින් චුත වෙනය ඇවිල්ල මේලෝක උපදිනවා. වෙනත් ඇත සක්වලක තියෙන දිවිය ලෝකෙක මනුසලෝක චුත වෙන ඇවිල්ල මේලෝකින් පදිනවා. එතකොට මේ ලෝකෙ ජීවත්වෙන අයට ගිහිල්ල උපදින්න්න මේ හා සමාන හෝ මීට වඩා සැපදුක් තියන තවත් වෙනත් ලෝක තියෙනවා ඒ ලෝකව ජීවත්‍යනනාට මැලි ඇල්ල උපදිින්ට මේ ෝක තියන. අත්ති අයං ලෝකෝ මෙලවක් ඇත අත්තිපරෝ ලෝකෝ පරලොවක් ඇත. එළඟට දේශනා කලා අත්ති මතා. අම්ම කියල කෙනෙක් ලෝකේ ඉන්නවා. අත්ති පිතා තාත්ත කියල කෙනෙක් ලෝකේ ඉන්නවා. ඉති ඕක විශේෂයෙන් කියන්නට කාරණාවක්ද. අම්ම තාත්තා කියල කෙනෙක් ලෝකේ ඉන්නවා කියලා අපි දන්න නෙත්ද දෙහෙමයිඉන්න බව. අපි හැමෝම හොඳදා කාරුවම දන්නවා. හැබ ඒ ටිකක් හරි අපිට බුදු දහම ආභාෂය තියෙනෙ හිද. බටහිරට වගේ යනකොට මේ අම්ම තාත්තා කියල විශේෂයක් තියෙනවාද. එහෙම දෙයක් සමහර රටවල් වුවට යනකොට නෑ අනිත් කාරණාව තමයි අම්ම තාත්තා ඉන්න බව අපිත් දන්නවා වනාට ඇයි මේ සම්මාධිට්ටියය තුළි අම්ෙක් ඇ මවෙක් ඇත පියෙක් ඇත කෙ සඳහ කලළ ඒ කාරණාවෙන්ම අපි තේරුම් ගණ්ඩෝ නෑ මේ අම්ම තාත්තා කියන කාරණාවමලෝක කොච්චර විශේෂද කියලා. අම්ම කියල කියන්නේ මේලෝක ඉන්න අති විශේෂ තැනැත්තියක්. තාත්තා කියල කියන්නේ මේලෝකින් අති විශේෂ පුද්ගලී. නමුත් ධර්මය හරියට තේරුම් නොගත්ත ධර්මය හරියටම දැනගත්තේ නැති කෙනෙ මේ කාරණාව හරියටම දන්නේන්නේ. කාරණාව හරියටම විශ්වාස කරන්න පිළිගන්නෙත්නෑ මේ කරුණ පැහැදිලි කරන්න අපේ ධර්ුමය තුළම ගැඹුරු කාරණාව ව ඕන තරන් තියෙනවා මව යිප අයි කොච්චර විශේෂදක කියට මේ වෙලාවෙ හැටියට අපි ඉතාමත් කෙටියෙන් මතක්කළුත් අපේ පින්නතුන් කල්පනා කරන්න ඔබ දන්නවා මේ ශාසනය තියෙනවා මහා භයානක අකුසල කරම හය ඒ පහකට අපි කියනවා ආනන්තරය පාපකර්ම කියලා එතොට මොකක් හයවිනික නැතන තව එකක් තියෙනවා ඒක තමයි මිත්‍යා දුෘෂ්ටික කර්මය අත්තිශයයිම්ම භයන එකයි ආනන්තරයේ කරමයටත් වඩා මිත්‍යා දුෘෂ්ටික කරමය බලවත් ඒකයි සඳහන් කලේ මහා බරපතල අකුසල් හයක් තියෙනවා කියලා. අපි ආනන්තරය කර්මය ගැන දන්නවා සංගබේදය ලෝහිතඋපාදක කර්මය රහතන් වහන්සෙනමක් නැසීම මව නැසීම සහ පියා නැසීම රහතන් වහන්සේග පස්සේ මේ ලෝකීන්න උත්තරී තරම කෙනා කවු්ද අනාගාමීන් වහන්සේ එහෙමන මරණයත් එක්කම උපදින්නේ බඹලුව රහත්වෙන්ට තව බෝම පොඩි ඉඩ හිතියෙන් අනාගාමීවෙන් තැනට ගිහිල්ලා ඊට පල්ලහිඉන්නේ ආයන් වහස පරම්පණාව සක දාගාමීන් වහන්සේ ඊට පල්ල හි ිඉන්නේ සෝවාන් වහන්සේ නිර්වාණ මාර්ගයේ අමාරුම කාරයේ සම්පූර්ණ කරපු කෙනා සෝවාන් වහන්සේ ඇයිඒ අමාරුම කාරී සම්පූර්ණ කරා කෙල කියන්නේ. කෙලින්ම්ම නිවනට යොමුවෙච්ච උත්තමයන් අතර හැම කෙනෙක්ම මේ අමාරුම කාරය පුරෝ ල තම යෙතිඳ ගිල්ලති. ආර්ය මාර්ගයේ සෝවාන්වෙඩ තමයි පින්නතුන අමාරුම වැඩී සෝවාන්ගෙනක්. ඒ ගැන කරුණ ධර්මේ බොම ලස්සනට තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සේට කම්බවු හම සැරියුත් මහරහතන් වහසේ දැඩි වෙහෙසක් ගන්නවා කෙල ස ඳහන් කරනවා ඒ පුද්ගලයක් කෙසේ හෝ සෝවන් තත්වයට පත් කරට. සෝවාන්උනාට පස්සේ ඉතුරු තුන්මාර්ගයම පිහිටවන්ඩ මහමුගලන් මහරහතන් වහසට භාර කරනවා කියෙන් අමාරුමදේ සාරිපුෘතයන් වහස කරනවා ඉතුරු කාරයන් තුනම ලේසි අමාරුම දේ කර අතර පස ලේසි. එෙහින් දාක. ොගල්ලායන් වහස පවරනවා ක අමහරු සෝවාන්න්නයි එතකොට දැන් අනාගාමීන් වහන්සේ සකදාගාමීන් වහසේ සෝවාන් වහන්සේ මේ ආරයන් වහන්සේල තුන් දෙනා ගහතනය කළොත් ආනන් තරීයි කියල කොහෙවත් කියලනෑ එතකොට අපේ අම්ම ගැන කතා කරනකොට සමහර වෙලාවට ඇයට තිසරනත් නෑන් සිලුත්නෑ බෞද්ධ නොවෙන මවරු කොච්චර ඉහාද තිසරන පන්සිල් දෙකම නේ නමුත් එවන් දරුවෙක් බෞද් දරුවෙක් නමුත් තමන්ගේ අම්ම ගාතනයකළ තානන්තරය මේ බද්ධයන් තරක් න මේ අම ගාතයකළු ආනන්තරය කළ කරම ඇත්ති ඕනම කෙනෙකුට එක එහෙමයි එතකොට තිසරනයි පන්සිලුයි දෙකම නැති මව ගාතනය කළත් ආනන්තරිය වෙනවා නමුත් අනාගාමීන් වහසේ ගාතනය කළ ආනන්තරියන ඒ කාරණාවෙන් අපිට ඉස්මත්තු වෙලා පේනවා මවි ඇත පික් ඇත කියන කාරණාව මේ ලෝකෙ කොයි තරං විශේෂද කියලා. අම්ම තාර්ථ කියලගැන විශේෂ දෙන්නේ මව්පියෝ ගැන වෙනම කතා කරන්නඩුවන. මව්පියෝ හරියට ගිනි කඳන් හා සමානයි. ගිනි කඳක් ගාවට ලංවෙන්ඩ ලංවෙෙන්ඩ බයක් ඇතිවෙන්නේ ඇතින් දලා ළඟටෙන්න්න පුළුවන් යම් ප්‍රමාණයක් ලංඟ වනාට පස එතන ඉඳල තියනෙ පුදුම බීතිය තව ලංවන්නට හොදටම බයි අම්මතා අත්තත්තේ මයි ලඟට යන්ඩ යන්ඩ බයිවිෙන්ඩුව සිති කයින් වචනින් මව්පියන්ට කිසිම් වරදක් සිද්ධ වුණුත් දැනහෝ නොදැන ඒ විපාක දෙෙනවා ඒකයි ගිනි කඳංහා සමානයි කියලකි මව කවදාවත් මිතුරිය වගේ ඇසුරු කරන්න හොඳ නෑ. තාත්ත කවදාවත් යහළුවවෙක් කරගන්න හොඳ නෑ. මේ ලෝකයේ අති ගෞරව නීය තනතුරක් දරන්න දෙන්නේ. මේ ලෝකයේ පරම සුවිශේෂී තානාන්තර දෙකක් මව සහපියා කියලකෙන්. ඔවුන් ඇසුරු කළ යුත්තේ සිහය ප්‍රඥ්ඥාව පදනම් කරගන මනාසිහිකල්පනාරි. මෙම ඇත්තන කු සල් සිද්ධය වාරියට. ඒකයි විශේෂ කල දක්වලා ති අත්ති මාතා අත්තිපිතා කියලා. ඉළකට සඳහන් කළා අත්ති සත්තා ඕපපාතිකා ඕපපාතික සත්වයූ කෙල කොටසක්කින් න්නෝ. මවකගේ පියෙකුගේ සම්බන්ධයක් නැතු ලෝකෙ පහළ වෙන සත්ව කොට්ටාසයක් ඉන්නවා. දෙවිවුරු ඕපපාතිකයි. බ්‍රහ්මයූ ඕබ පාතිකයි. කොයි නො එෙක් විිනි පාතිිකාදී අසුරය සමහර ප්‍රේතිවූ ඕපපාතිකයි. ඒ වගේම පින්නතුනේ සමහර සත්ත කොට්ටා සත්තින්නව තිරිසලෝක ඕපපාතිකයි. මනුස්ය අතරත් ඕපපාතික මිනිස්සන්දලතිෙන. හොඳ උදාහරණය අම්බපාදි කාශප සම්මා සම්බුදුරජාණන් වහසගේ ශාසනයයේ පැවිදි වෙලා ඉඳදලලා පාර්ථනාවක් කළා අම්ම කෙනෙකු ගෙකු සේනං උපදින්ට පා කියලා මෞකුසේ ගත කරන කාලේ ඒ තරම්ම දුකයි ඒක තේරුම් අරගත්ත නිසා තමයි එෙම පාර්ථනාවක් කළ අපාය ගණනාවක තියෙන දුක මෞකුසේ තියෙන කියලයි සඳහන් කරන්නේඉති එනි සාම්බපාලි උපදිීනය අමගහක්මුල හැයි ඕපාතිකව උපදිනකොට මිනිස්සු දෙ කිරිදරුව ඕපදින්නේ කවදාව. කාන්තාවක් නම් දදාසේ හැවිරිදි වයිෂයේ තරුණයක් වගේ පිරිමිියෙක් නම් විසි හැවිරිදි තරුණයෙක් වගේ තමයි එක පාරම පහළ වෙනව කියල සඳන් කරන්න. යති එහෙම ඕපාතික සත්වය ඉන්නවා පෙරදික ජීවත්වෙන බෞද්ධ වගේ අයට ඕපපාතික සත්වයෙක් ඉන්වා කියන කාරණාව පුදුමයක් නෙම සමහර බටහිර ැටවල්ලටගහමයි නොයෙක් උපකරණවලින් පරීක්ෂා කරල තමයි හඳුනගන්න ඕපාතික සත්තුව ඇත කියලා නමුත් අපිටඒ උපකර නොලිින් පරීක්ෂා කරන්නඔන්නේ අපි කොහොමත් දන්නව ඔපාතික සත්ත්‍යය ඉන්නවා කියලා. එ ඕපපාතික සත්තයෙක් ඇත කියල පිළිගන්න එක සම්මාධීත්‍යයක් නැත කියල කවු හරි කියනවන ඒ මිත්‍ය දෘෂ්ටය. ඉලකට පිිති සඳහන් කලා අත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ සමගගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකන් පරංච ලෝකන් සයං අභෙන්්ඥා සච්චිකත්වා පවේදීති මොකක්ද මේ කියන්නේ අත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ මේ ලෝකේ ඉන්න ශ්‍රමණ බ්‍රහ්මණය ශ්‍රමණ කියල කියන්නේ පවු බැහැර කරලා සමිත පාපී පෞදුරස් කරලා බාහිතපා පව් බැහැර කරලා. ශ්‍රමණ බ්‍රහ්මන එතට බ්‍රහ්මණය කියන වචනෙන් රහතන් වහසේ හඳුන්නනවා. එතු රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියනවා. ඇයි රහන් වහන්සට බ්‍රහ්මණ කිය කියන්නේ සියලු පව් නැති කරලා. භගිතුන් වහස දේශනා කළේ තමහන් භූමි බ්‍රාහ්මණ. එතොත් බ්‍රහ්මණ කියර කුළයෙකුත් තියෙනවා. බ්‍රහ්ණ කුලේපදිච්ච බ්‍රහ්මණියෝ වෙනයි බුදුදහමි හඳුන්න බ්‍රහ්මණෝ වෙනයි. ඉතින් මෙවන් උතුම් ශ්‍රමණ බ්‍රහ්මණියෝ, සෞ කෙලෙස් නසලා. අරහත්වය ලබල ලෝකයට මහත් ආශිර්වාදයක් විච්චය එවන් උත්තම යොලෝකෙ වැඩඉන්නවා. ඒ සියලු දෙනාටම වඩා ඉහෙලින් සරුවඥතා ඥානය ලබාගත්ත තෙලොෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සි. ෝවැඩඉ එනම් සව් කෙලෙස් නසාපු එවන් උත්තමය ලෝකෙ පහළ වෙනවා බුදුරජාණන් වහන්සගේ ඥාන ශක්තිය මෙතකැයි කියල සීමාවක්නේ දකින ප්‍රමාණය සීමාවක්නය අවබෝධක් ඥානයේ සීමාවක්නේ විශ්වයකොයි තරන්ද භාගිතුන් වසගේ ඥානයේ පමණයි බුදුරජාණන් වහන්සගේ ඥානය කොපමනයිද විශ්ව ඒ පමණයි මේ විශ්වධාත්වේ අහවල්දී නොදන්නව කියන කාරණාවක් භාගිතුන් වහන්සේ සම්බන්ධය ඉන්නේ. බුදුරජාණන් වහන්සට කරන්ඩ බැරි දෙයක් කියල දෙයක් ලෝකේ ලෝක නෑ. සතර ඉර්ධි පාද වඩල මේ මහපොලොම රත්තරන් කරන්න ඕන වුණු ඒක බුදුරජාණන් වහන්සට සිතවිලි මාත්‍රයක් විතරයි. මහා සාගරය දිය වියලලා මන්තිය ලොකු මැනිකක් බවට පත් කරන්න කියලකීවූ හිතුුණු ඒ භාගිතුන් වහසට කර සිදු කරන්න තත්වොර ගානක්වත් ගත වෙන්නේ. එහෙම දේවල් පවා කරඩ පුළුහන් නමුත් ලෝකයේ සියල්ලම එසැනින් ඒ හැටියම දැනගත් උත්තම හිටිය කියලකීම සමහරයට සැකයි. ඒකයි භාගිතුන් වහසේ මෙහෙම දේශනා කලා කියල කියන ධර්ම කාරණත් සැකමු. සම්මාධිත්තිික කෙනෙක් කවදාවත් බුදුරු ප්‍රතික් ෂේප කරන්නේ. සර්වඥතා ඥානයේ ප්‍රතික් ෂේප කරන්නේ මහරහතන් වහන්සේලගේ ගුණේ ප්‍රතික් ෂේප කරන්නේ. එවන් උත්තමියෝ කල්ප කාලාන්ත්‍රේකිං ලෝගේ පහළ වෙනවා කියන කාරණාව දන්නවා. එක සම්මාධිත්‍යය. යමෙක් එහෙම කෙනෙක් නෑ කියල කියනවන්න ඒක මිත්‍ය දුෘෂ්කය. එමන මේ කාරණා දහය තමයි දසවස්තුක සම්මාධිත්තිය කියල කියන්න. යම් කෙනෙක් මේ කාරුණා දහය සැක නැතුව පිළිගන්නවානම්. ඒ පුද්ගලහට තිසරණ සරණයන්ද බොහම පහසු මෙන් එක කරුණක් හෝ සැක කරනවා නම් ඔට තාම තිසරණයට එට අපහසුයි. තිසරණයට එන්ට අපහසුයි කියල කියන්නේ තාම ඔහු බෞද්ධයක් බෞට පත් වෙලා නැහැ කියේනකයි. හැබැයි මේ සම්මාධි්‍යය නැත්තන් යම් කෙනෙකුට ඔවුන් ඒකාන්තෙන් නිරේයට පාරහදා ගන්නයි. ම තුළ සම්මාධිට්්‍යය පවතින වනං ඔහුට සුගතතියෙන් සුගතියට ගිහිලම මේ සංස්සාරයෙන් එතර වෙන්න පුළුවන්. අපි මේ ජීවිතයේ ඒ සම්මාධදිිට්ටික බව ලැබවා නමුත් සසර භයානකයි දිගයි මතු සංසාරයේ අපි හැමදාම සම්මාධිට්ික වෙනම කියල කාරණාවක් නෑ. අද පවෙන් ඇත්තවෙලා පවට බයවෙලා කටයුතු කරන අපි තව භවයක මහා පෞකාරයෙක් බෝට පත්තින්න පුළුවන්. ආගේ නිසා හැම මොහොතකම පින්කං කරලා ප්‍රාර්ථනාවක් තියාගැන්රුවනය නිවන් දක්නා ජාතිදක්කවා සම්මාධිට්ටික වන්නේවා කියලා. කේ සම්මාධිට්ටික බව මේ සංසාරය අපිට බොහොම ඉක්මට කෙටි කරලා දෙෙන් ලොකඋපකාරයක් කරන. එමන පින්නතුන ඉතාම ශ්‍රද්ධාවන් සකල ලෝකය දැන අවබෝධ කරගත්ත සරුවඥතා ඥානයේ ලබාගත්ත තෙලොගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ මේ උතුම් කරුණු දහය සැකැ නැතුූ ජීවිතයට එකතු කරගෙන් නිවැරදි සම්මාධිත්්තිිකත්වයක පිහිටලා මිත්‍යාදුෂ්ටියෙන් බැහැරවෙලා සංසාර කෙරවල කරන්න කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඔබට ශක්තිය දහිරිය භාග්‍ය වාसනාව உদাവීවා केළ ාර්తना කරो.